tenido una serie, la digo. Ni Mild me ni Tinmi. Mira, Mild. Mild de Dan Nadita, Mild de Dan Nadita. 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 अस्तमीन तो कर लाती है नहीं लक्ष्य किसी तीस पहाक नहीं वटिना मने आडंबर ජනාධිපතිතුමාගේ මුස්ලිම් සම්බන්ධයක් තිබෙන්නේ මෙතන නේද අර සම්පූර්ණ ජනාධිපතිතුමා අපේ හිටපු ජනාධිපතිතුමාගේ මුස්ලිම් ඔව් ඒක ඒක අර්ථකථන දෙනවා ඉතින් මේ මේක මෙහෙම ඒකින් දා ඒක කඩුවට කමක් නැහැ කොහොම හරි කඩුවට කමක් නැහැ කියන සාධාරණයේ දෙන්න තමයි හදන්නේ මේක කඩලා කඩපුදාට පහුවදාට පහුවදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාගේ වේදිකාවෙන් හිටියේ මේ කඩපු අපරාධ කාණ්ඩය राज्य नियोजन प्रकाश मुतुदेपल पनते दिपेकोल की हुआ मोसम मोसम मार्गें अधिकरण पत्र की हुआ पुरा विद्या पनते दमोल वरद पिलिक सूदान इतने गर महाधिकरणमा की हुआ गुणवाकर अलावे अतीवा एक अधिकरण पुरा विद्या कुटारण इन पस्ते सलका बल इन पस्ते तम अवस दिखाई लक्ष चूटेगाूटेगाूट मैगल नगरी नगराधिपति लक्षा करें मैले मैल मैल पेरमुने महासम्मेलने दिब्बा इतकोट मतकरा
අනගාරික ධර්මපාලතුමා ගැන බොහෝම උජාරුවෙන් අනගාරික ධර්මපාලතුමාට මෙන්න මේ විදිහට මිනිස්සු කිව්වා කියලා. නමුත් මතක් කරන්න ඕන අනගාරික ධර්මපාලතුමා එදා ඉන්දියාවේ බුද්ධ ගයාවේ පුරාවස්තු මහරජා විනාශ කරලා තමයි ගිහිල්ලා ඒවා රැකගන්න එතුමා කටයුතු කරේ. එතකොට දැන් ওই මහා උජාරුවෙන් අනගාරික ධර්මපාලතුමා ගැන කතා කරපු ඒ අත්තන්න මතක් කරන්න තියෙන්නේ මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස කුරුණෑගල රාජ සමයට අයත් මේ බුවනෙක බාහු හෝටලය දෝසර් කරපු තුසාර සංජීව කියන මේ නගරාධිපතියගේ මයිලකට අත තියන්න දෙන්නේ කියලා සඳහන් කරේ කවුද මේ කුරුණෑගල ඉන්න පොදු ජන පෙරමුණේ ඉන්න දිස්ත්‍රික් නායකයා ජෝන්ස්ටන් ප්‍රනාන් තමයි කතා කරේ. එතකොට අපි මතක් කරනවා හක්කේ බුදුරස්තියාගෙන බොක්කේ දඩමස්තියාගෙන කටයුතු කරන මේ ජෝන්ස්ටන් ප්‍රනාන්දුගේ ඇමතිවරුන්ට මිනිස්සුන්ගේ ජාතිවාදය ආගම්වාදය අවුස්සලා ඒ වගේ කටයුතු කරලා මේ මිනිස්සු තමන්ට වාසි ප්‍රයෝජන ලබා ගන්න එක තමයි මෙච්චර කාලයක් කරේ. මේ පුරාවස්තු කියන්නේ කාගේවත් ජාතියකවත් ඒ වගේම කිසිම ආගමකවත් පොදු දෙයක් නෙමෙයි. මේක හැම කෙනාටම අයිති දෙයක්. එතකොට මෙතන විනාශ කරපු තුසාර සංගිය වගේ පුද්ගලයෝ අධිකරණයටත් අභියෝග එල්ල කරමින් සාමාන්‍ය මිනිස්සෙක් නම් මේ වගේ පුරා විද්‍යාත්මක දෙයක් හානි කරා නම් අනිවාර්යයෙන්ම ඔහු අත්අඩංගුවට ගන්නවා. මෙච්චර කාලයක් පොලිසිය ඒ පුද්ගලයා අත්අඩංගුවට ගත්තේත් නැහැ. ඒ වගේම අධිකරණයෙන් නියෝග කරලා තියෙද්දි ඒ පුද්ගලයා හැංගිලා හිටිය මෙච්චර කාලයක්. ඒ නිසා අපි අධිකරණයට අපේ ගෞරවය පුද කරනවා. ඒ වගේම අපි පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අහනවා ඔයාලා කියපු විදිහට මේ 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 රාජසභා මණ්ඩපය 1 කෝටි 30 ලක්ෂයෙන් හදන්න පුළුවන් නම් හදලා පෙන්නන්න. මොකද මෙතන තියෙන මේ ඓතිහාසික කුළුණු වල ඒ වගේම මේ ඓතිහාසික භාවය ඔය 1 කෝටි 30 ලක්ෂයෙන් ගන්න බෑ. අපි දැන් මේ ඉන්නේ රාජසභා මණ්ඩපය භූමියේ. එතකොට මේක කඩලා විනාශ කරලා දාපු දවසේ පැය කඩුවේ මේක ඊට පස්සේ පැය ගාණක් යනකොට ගත වෙනකොට අපි මෙතෙන්ද වාර්තා කෙරුවා. එදා සිට නිරන්තරයෙන්ම මේ පිළිබඳව අපි අවධානයෙන් හිටියා. මේක කඩලා කඩපු දවසේ මාසෙ ගත වෙනකොට අපි මේ හැම මාසෙකම අවුරුදු එකහමාරක් තිස්සේ යනකම් මෙතෙන්ද ඇවිල්ලා මේක මතක් කෙරුවා. විශේෂයෙන්ම මේට එරෙහිව මේ කඩපු විනාශේ කරපු එකට එරෙහිව අපි පොලිසිය පැමිණිලි දැම්මා. අපි නඩු දැම්මා. එතකොට නඩු වලට මේකට අදාළව තුනක් පිටට. ඒ වගේම තමයි මාධ්‍ය වලින් මේකට ඇත්තටම විශේෂ මැතිහත්වීමක් කෙරුවා. මාධ්‍ය වලින් මේකට විශාල කාර්යභාරයක් කෙරුවා. සමාජ මාධ්‍ය වලින් YouTube වලින් විශාල කාර්යභාරයක් කෙරුවා. සමාජ අවධානයක් ලැබුවා. ඒ තත්ත්වය ඇතුලේ අධිකරණේ ගරු අධිකරණේ ඉතාමත්ම වැදගත් තීන්දුවක් දීලා තියෙනවා. අපි පළමුවෙන්ම හිසනවා අධිකරණයට ආචාර කරනවා මේ රට වෙනුවෙන් මේ ජනතාව වෙනුවෙන් ඒ දුන්නු තීන්දුව පිළිබඳ. විශේෂයෙන්ම මේක ඇතුලේ ලොකු පණිවිඩයක් දෙනවා. ඒ පණිවිඩේ තමයි එකක් තමයි ලක්ෂ 135කට වැඩි මුදලක් බොහොම කෙටි කාලයක් තුල උසාවියට ගෙනල්ලා ඉදිරිපත් කරනවා සල්ලි මල්ලක් විදියට. ඒක ගෙවනවා. හැබැයි එතනින් පස්සේ මේගොල්ලෝ බලාපොරොත්තු වුණා මේලට නිදහසක් හම්බෙයි කියලා. හැබැයි මොකක්ද උනේ ගරු අධිකරණේ කරපු වැරද්දට ඊළඟ දඬුවම දුන්නා. දැන් ඒ විදිහට මේගොල්ලෝ හිතුවනම් මේක සල්ලි දීලා ඊට පස්සේ දඩේ ගෙවලා බේරෙන්න පුළුවන් කියලා. කෙනෙකුට එම නම් මිනිහෙක් මරලා විරලා සල්ලි දීලා බේරෙන්න පුළුවන් හිල යන්න. ඒ නිසා ඊට අදාළ දඬුවම ලැබිලා තියෙනවා. අපි ඉගෙන සතුට වෙනවා. හැබැයි අපි මතක් කරනවා ගරු අධිකරණේ නියෝග කෙරුවේ මේකලා එක් කෝටි 35 ලක්ෂයක් ගෙවන්න මේකට අදාළ ඇස්තමේන්තු කරපු ඒ මුදල තමයි ඒ ගෙවන්න නිර්දේශ කෙරුවේ. අප මේක නිර්දේශ කෙරුවේ මීට අවුරුදු කීපයකට කලින්. එතකොට තිබුණු තත්ත්වයන් එක්ක. නමුත් අද තත්ත්වයක් එක ගත්තොත් එීම ලක්ෂ 135කින් මේ ගොඩනැගිල්ල හදන්න පුළුවන්ද? හදන්න බෑ. එහෙමනම් මේ වන්දි මුදල මීට වඩා වැඩි වෙන්න ඕනි. ඒ ගැනත් අවධානි යොමු වෙන්න ඕනි ඉස්සරහට. ඒකට අධිකරණයට කරන්න දෙයක් නැහැ. ඒ වගේම තමයි අපි මතක් කරනවා ඔය රුපියල් 7 වලට තක්සේරු කරන්න පුළුවන්ද
මේක තියෙන ඓතිහාසික වටිනාකම මේ රාජසභා මණ්ඩපේ මුළු ලංකාවටම එකයි තියෙන්නේ මේ වාගේ රාජසභා මණ්ඩප ලංකාවේ වෙන කොහෙවත් නැහැ එමනම් එදා බුවනක බා රජ සමයේ කුරුණෑගල රාජ සමයේ තයිති ඒ පාදක මත ඉදි කරපු මේ ගොඩනැගිල්ල මෙන්න මෙතන එහා පැත්තේ තිනව තාම ටකරම් වලින් බහලා ඒ පුරාණ කානු පද්ධති එතකොට ඒ වගේ ගල්වල තියෙන මේ විස්තරත් එක්ක ගත්තාම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පාදුරම් ප්‍රකාශ කරලා තියෙනවා මේක කුරුණෑගල යුගයට අයිති කියලා එමනම් මෙන්න මේ තත්ත්වය තුල මේ විනාශ කෙරුවේ මේ දඹුරු පාර අයිනේ නගර මැද්දේ ඓතිහාසික වටිනාකමක් සහිත ඒ සුන්දර ඒ ගොඩනැගිල්ල තමයි විනාශ කෙරුවේ මේක රුපියල් 7 වලින් තක්සේරු කරන්න පුළුවන් කමක් නැහැ හැබැයි මෙන්න මේකත් එක්ක අපි කියනවා දැන් මේවා කළලා නිදාස ඉඳ පුළුවන් කියලා හිතුවනම් කවුරු හරි ඒවට ඉඩ නැහැ කියන පණිවිඩය මේකෙන් දීලා තියෙනවා අපි කියනවා ජොන්ස්ටන් ප්‍රකාශ කෙරුවා නගරාධිපතිගේ මයිලකටවත් අත තියන්න දෙන්නේ නැහැ කියලා. එහෙමනම් නගරාධිපති වැරද්දක් කෙරුවා අපරාධයක් කෙරුවා. එතකොට මේ මෙයාගේ මයිලකටවත් අත තියන්නේ කවුද? ඒකට අත තියන්න බෑනේ නීතියෙන් බාහිරව කෙනෙකුට. එවන අත තියන්න පුළුවන් නීතියෙන්. එහෙමනම් නීතිය පසිඳරන්නේ කවුද? අධිකරණේ. එහෙමනම් ජොන්ස්ටන් ප්‍රනාන්දු මේ අභියෝග කෙරුවේ තර්ජනය කෙරුවේ කාටද? ගරු අධිකරණයට. මෙන්න මෙව්වත් ඉස්සරහට එන්න ඕනේ මේ අපරාධي කරලා ඊට පස්සේ මොවුන්ට රැකවරණ දුන්නේ කවුද රාජපක්ෂවරු මේ අපරාධي කරලා දවස් දෙකකට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයාට උඩ සංස්කෘතික ඇමති එයා අගමැති අන්න යත් එක්ක වේදිකාවේ ඉන්නවා මේ අපරාධකාරයා යාර රැකවරණ දුන්නේ ඒගොල්ලෝ එහෙමනම් මේ අපරාධ කරුවන්ට මේකට අනුබල දුන්නේ ඒගොල්ලෝ රැකවරණ දුන්නේ ඒගොල්ලෝ මයිලකටවත් අත තියන්න දෙන්නේ නැහැ කියලා අධිකරණයටත් අපහාස කෙරුවේ ඒගොල්ලෝ අභියෝග කෙරුවේ ඒගොල්ලෝ එහෙමනම් ඒ ආයතත් මේක එන්න ඕන දඬුවම ඒ ආයතත් මේකේ යුක්තිය නීති හරියට ක්‍රියාත්මක වෙන්න ඕනි ඒ නිසා අපි කියනවා ඉදිරියේදී අනිවාර්යයෙන්ම මේ හැම එකක් මෙලියට එනවා ඒ වගේම තමයි මේ නගර ප්‍රධානව ගත්තොත් විගණන මාර්ථා වලින් පැහැදිලි වෙනවා පට්ට ගහින් ගහලා තියෙන්නේ වරකම් කරලා තියෙන්නේ මේ පොඩි එකක් විතරයි එමනම් මේ ඔක්කොටම අදාළව ඉදිරියේදී අනිවාර්යයෙන්ම ඔය කාට කාටත් නීති අහඹුවේ දඬුවම් විඳින්න සිද්ධ වෙනවා එතෙන්ද අදාළ ඕනම ක්‍රියාමාර්ගයක් ගන්න අපි පැකිලෙන්නේ නැ කියන කාරණේ මේ වෙලාවේ මතක් කරනවා විශේෂයෙන්ම අවසාන වශයෙන් කියනවා වැට් එක වැඩි කළා ජනතාව මත බදු බර පටවලා දැන් ඒගොල්ලෝ ඊයේ සමුළුවක් පැවැත්තුවා සමුළුවක් පැවැත්තුවා ඒ නිසා අපි කියනවා දන් ඕගොල්ලෝ මේ රටේ ජනතාවට බර පටවලා පටවලා මේ රටේ ජනතාවගේ සීල මාංශේ උරා බීලා පුරා වස්තු විනාශ කරලා කැලෑ විනාශ කරලා මේ රට හොරකම් කරලා ශ්‍රේෂ්ඨාධිකරණෙන් වැරදිකාරෝ බවට පත්වෙච්ච ආර්ථික ඝාතකෝ බවට පත්වෙච්ච ඕගොල්ලන්ට කිසිම සදාචාර අයිතියක් නැහැ මේ රටේ ජනතාවත් එක්ක මෙනි කටයුතු කරන්න ඒ නිසා මේ හැම දෙයකටම වග උත්තර කරුවෝ බවට ඕගොල්ලෝ පත් වෙනවා අනාගතයේදී කෙසේ නමුත් ජනතා අධිකරණයක් හමුවේ ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම උත්තර බඳින්න සිද්ධ වෙනවා මේ සටන අපි මෙතනින් නතර කරන්නේ නැහැ